අපි මේකට බැඳිලා නෙමෙයි කරන්නේ කියලා ඕන වැඩක් කරන්න පුළුවන් ද බැරි බැඳිලා කියලා බැඳිලා කරා කියනවා බැඳිලා නෙමෙයි කියලා ඒක කී ඒක සිතන්නේ ඊට පස්සේ බැඳිලා කරනවා ඒකේ කාරණා හදනවා හැබැයි අර කියනෝනේ ඒගොල්ලන්ගේ මේ එකක් මේ මොකද්ද යෂ්ටියක් තියලා බැඳිලා නෙමෙයි කරන්නේ ඒ මතේ ඉඳන් සේරම කරන්නේ එතකොට සේරම කරාම මැරෙනවා ඉපදිනවද නැද්ද ඇයිද කොහොමද
අසුටි පොඩක් තිබුණා පොඩක් තිබුණා එකම මෝඩ වැඩේ කරන්න. ඔයත් පදවිලිය මියත් පදවිලිය. අසුටි පොඩක් තිබුණා පොඩක් තිබුණා. සමහරක් මෙයා ඔයාට වඩා එතන ගිහින් ඇලෙන්න පුළුවන්. ඔව්. ඒ ස්වභාවයෙන්ම. ඇලීම ඇලීම හිතන්නේ මෝඩ කමක් කියලා. ඒක වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. ඇලීම මෝඩ කමක් කියලා අවබෝධ වෙන්නේ නැහැ ඔයාලා. ඒ පැහැදිලිව මේ දෙක දකින්න ඕනේ. ගැටීමයි ඇලීමයි කියන දේ කොහොම පැහැදිලිව දකින්න ඕනේ. මේ එතකොට තමයි ඇලුනා ගැටුනා කියලා හොඳට තමන්ට අවබෝධ වෙනවා. අන්න අන්න. දැන් ස්ටර්කලිදී හරි. ඇලීමක් දකින්න ඕන ගැටීමක් දකින්න. එතකොට තමයි උගලන්ට හරියටම ඔප්පු වෙන්නේ ඇලීමක් දුකයි ගැටීමක් දුකයි. ඒ දෙකේ පුහුණුව සෑහෙන්න ඕනේ මෑනවා සරතන් එහෙම අමාරු හොයාගන්න. ඔය ගැටීම් ස්වභාවය හැදිලු පේනවා. ඒත් ඇලීම් ස්වභාවය පේන්නේ නැහැ. ඒකත් හොඳට යමකට යන්න කැමැත්ත ගැදුනා නම් අනිවාර්යයෙන්ම එතන ඇලීම. ඇලීම. ඔව්. ඒක ඇලීමයි නෙවෙයිසයන්. අකමැත් දැන් අර ඔයම කියන්නේ අකමැත්තට කැමැත්ත එවදර ගන්නවා කියලා ඇතුලේ. එතකොට ඒක කැමැත් අකමැත්තෙන් යනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා. හැබැයි කැමැත්තක් හදාගත්තු නිසා තමයි යන්නේ නැත යන්නේ. යන්න කැමැත්තක් හදාගත්තා. සාධාරණීකරණය කරලා කැමැත්තක් හදාගත්තා. ඊයම්ද දැන් අපි තුන් පුෂ්පක පුෂ්පාගෙන ඇතිනේ. ආයේ පුෂ්පට දැන් එයා යාගේ පුතා බලන්න එයාට ඕනන් ඔයා ඉන්න දෙපා. ගියේ ගැටිලා දැරිලා දෙකම තුලෙනුත් වෙන්නත් පුළුවන් නේ. දෙකම කරකැවෙන්නත් පුළුවන්. මනු දියුනේ මේ හිතයි අර මේ හිතයි මේ විකම කරුණයන්නේ නොයි ගිහිල්ලා දානවා කියලා එහෙමත් සිත් පහළ වෙන්න පුළුවන්. පුතා ගැතිනේ බැඳීම් ස්වභාවයත් ඇරින්නේ වෙනවා. ඒකට ඉතින් අර දෙකටම විතර වෙන්න පුළුවන්. ඔව් දෙකම දෙකම යනවා දැන් ගිහිල්ලත් එහෙම තමයි. මොකද දෙකම හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ. ඒක අවබෝධ කරගන්නයි තියෙන්නේ. අවබෝධ කරගන්නයි තියෙන්නේ. මේ දෙකේම ස්වභාවයන් අවබෝධ කරගන්නයි තියෙන්නේ. මොකද ඇලුනෙත් කෙනෙක් ගැටුනෙත් කෙනෙක්. හරි ලේසි මේක අල්ලගත්තොත් හරි. අර එතකොට යනකොට පහසුයි කියලා දැනෙනවා. ඉතින් එහෙම තේරෙනකොට අවබෝධ වෙනකොට හැබැයි කරන්න ගියාම නේද? පහසුයි. කරන්න ගියාම අර මර්ධජුව මේ ඉන්නකොට නම් ඇහැ කියන තුරුම උත්තරට මොක්කම දකින්නවා කිව්වා. ගියාම මොක්ක නෙමෙයි දකින්නේ. මතු පිට ඒක මම දකින්න ඕන කරන්නේ. ඒක ස්වභාවයෙන්ම. මොකද මේක මුලාකාර විදිහට ඒකනේ බුදුනාහසේ රෝභය දේශයේ මෝහය කියලා කිව්වේ මේක. මුලාම අතිශයින්ම ගැඹුරු. ඉතින් ඒකනේ ඔයගොල්ලෝ දකින්නේ නැත්තේ නේද? දැන් ඔයගොල්ලෝ සමහර දේවල් ඔයගොල්ලෝ දැන් ගැටීමක් ඇති වෙන්න පුදැන් ඡාතිට මම පදවිය ගැන කිව්වොත් මොකද ඇති වෙන්නේ සිද්දේ? ඇලිමත් ගැටීම මට මගේ ඇතුලේ මම බලනවා කොතනද මට වැරදුනේ මොකද්ද මට වැරදුනේ කියලා. ඉතින් වැරදුනේ කොතනද කියලා ඒක අන්තයක් නෙමෙයිද ඒක. ඇලිලා නේ එතකොට. ඇලිලා සබාලයක් නෑ. ඇලිලා ගැටෙනවා නේද? අපරාධ මං ගියේ කියන එක තේරෙන්නෙත් නැහැ. ඒක මොනවා නෙමෙයි. නෑ ඒක අපරාධ කියලා හිතෙන්නේ නැහැ. මට වැරදුනා කියන එක මට තේරෙනවා. නොයා ඉන්න ඕන නම් තිබුණා කියන එක
නොයන තැනට හිතක් සකස් වුණේ නැහැ කියන එක යන්න යන්න තමයි ඒකට මේවක දුන්නේ දැන් ඊළඟට තව එකක් කිව්වොත් ඥායත් යනවද නැද්ද ඒකට දැන් යන්නෙම නැද්ද කියලා ඒකට එහෙම තීරණයකට ආවද නැත්නම් යන්නේ ආයෙත් එකක් ආව දැන් මේ ඉවරයිනේ එකක් හිතෙට ගිහි ඉවරයිනේ දැන් පද විනිමේ දෙයක් නැහැ යන්නේ කොහොමද ඔයන්නේ නැහැ ඒක දුරයිනේ ඒක වෙන ළඟ එකක් ऐत गमेम आसावक नोटिमेंटे විස්පිට යන්න ඕන එයාට යන්න කෙනෙක් නැහැ හැබැයි අපි මේ කියන්නේ හේතු හදනවා හේතු හදනවා ඔව් දැන් එයාට විස්පිට වාරි තියෙන ඇලිම හදන්න කැටිම ඒක ඒක මම තේරුම් ගත්තා මැනි එයාට තියෙන ඇලිම හද තමයි මම මෙතන රැවටීමක් කරගන්නේ දැන් දැන් එයාට යන්න ඕන කියලා එයා තනියෙන් යන්න කැමති නැති නිසා කියලා මම ඒකට සම්බන්ධ වෙනවා නමුත් එතනත් මම කරන්නේ එයාව සතුට කරා කියලා මාව සතුට කර ගැනීමක් කියන එකක් මට අන්න එහෙම එකක් මම තේරුම් ගත්තා මැනි දැන් තාම යන්නේ නැහැ. යන්න උවමනාවක් නෑ දැන්. දැනට නෑ තාම එකක් හම්බුනේ නෑ. මට මම කියන්නේ වීරිය කරන තව එකක් ඒ වගේ අවස්ථාවක් ආවොත් කොහොමද ඒක සාධාරණීකරණය කරන්නේ නැතුව මේ ෂුවර් කිව්වනේ මම. ඔව්. ඒ කියන්නේ එතකොට ආය යන්න බැවක් තිබුණා. ඉතින් දැන් ආපහු යනවා කියලා හිතාගෙන ආව නෙමෙයි. දැන් වජිරක්කා මේ ආපහුම යන්න ඕනේ කිව්වම हाँ किए नहीं का मगे यात्री ना आवा हाँ यामु किए नहीं का कावा हो यात्री के आना हो यार विलान गया हो ताय यात्री के आना हो किए ना इका कावा का मच्छा वो रे देंगे ठीक मेक ठीक 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 हो तेरुंगा ना नहीं मेरे नाम से एहम ना अरे इका माँ पे बोलता दिबा ඒ මාලකුණු කාන්නේ මාලකුණු වල විටමින් තියෙනවද
ඒ සත්තු මැරෙන්නේ දැන් උට හිතයි අපි නොකෑවද ඉතින් සත්තු මැරෙනවනේ ඉතින් කණාය ඉන්නවනේ උන්ට කොහොමත් මැරෙනවනේ අපි නිසා මරනව නෙමෙයි නිකග කොහොම වෙන්නේ එහෙම කියා ගන්න ඉතේ ඒ ඒව නවත්තන්න බෑ මොකද ඒ සත්තුන්ගේ කර්ම ශක්තිය උනුත් ඊට කලින් මරපු උනුත් ඊට කලින් මරපු ගේම් එකක් නෑ යන්නේ මේ නැරෙන්නේ ඔව් කන්න බුද්දලා වහ ඔගොල්ලෝ හරකෙක් වුණාම ඔගොල්ලෝ දැන් හරක් මරුවා නම් ඊළඟට ඔගොල්ලෝ හරකෙක් වෙලා එන්නේ කික් කැවිලා ඇකර පුදේ ඉඳි පාප දෙන්නේ කර්මයට කිසි කලබලයක් නැහැ කරන කර්ම ගානට හදියට පිළිවෙල කැවිලා වැඩේ දිය යනවා ඉව තේරිලා තියෙන අවබෝධ විල තියෙන කර්ම දෙන්න නැති දෙන්න තියෙන තියෙන මොනවද දීලා කියපු ඉවද हितला मगे उदाहरण දැනගත්තේ මොකද? අයියා මේ කන දැනගස්ස කියවකෝ. එතකොට මට ඒක හයිකින් කරගන්න. අයියා මේ කන දැනගත්ත කියවකෝ. මේ ඌ වගේ කට්ටිය ඉන්න ගොඩක් ඒක තමයි එකට මේ ඇහෙන්න. එතකොට මේ එයාට කියන්නේ ඒක යන්නේ මේ වෙලාවෙ නෑ ඒක කියනවා හරි මොකක් හරි කියනවා ඉතින් අනිත් වෙලාව ශීත්‍ර මේ වගේ පොඩි කොහොමගේ ඒ වගේ පොඩි පොඩි අපි ඔයා හරි පාසෙට ආවා. හරි මේ වෙන ලොකු එක කරන්නේ නෑ. ලොකු කරන්නේ නෑ. දැන් මෙතනත් ඔය කියන්නේ බොරුවක් නෙමෙයි. ඔයා දැන් හොඳ කෙනෙක් වෙන තැනින් ඔයාට ඉවත් වෙන්න බෑ.
ඉතින් ඔයා සංසාරේ යන්නේ මාර්ගාරි නේ දැන් පුළුවන් මට මොකද පුළුවන් අර දැන් අත නැහැ ඔය මයික් එක මොකට යද්ද තියන්නේ ඇලෙන ගැටෙන තැන එතන දැන් මම දකින්න ඇලෙන ගැටෙන තැන ඇහෙනවද මට මෑණියන්ගේ ඇහුණක් දැන මේ සකසින සැකසින හිත බලන්න කියන එක. එච්චර කැමති සැකසিলা නෙමෙයිනේ. දැන් මේක මේ මෑත දැන් වර්තමානයේ මේ වෙන්නේ එක තමයි. මම කියන්නේ අතනින් ඊට පස්සේ මෑණියන්ගේ කහනකොට මට අහුවෙච්ච වචනේ තමයි අර සකසින හිත බලන්න කියන එක. ඉතින් වෙන හිතේද බලන්න. නෑ සකසින හිත ඇර තව හිතේද බලන්න කවුරු වචනේ ආවේ නෑ ඇවිල්ලා තිබුණා. මෑණියන්ගේ වචනෙන් ඇවිල්ලා තිබුණ නැහැ ඒක ඇත්තටම සමිඳුත් එක්ක කතා කරනකොට දවසක් ඒක අර මේ මෑණියන් කියන දේ තමයි ඒක ඇත්තට කිව්වා කියන්නේ ඒ මෑණියන් කියන්නේ අර සකස්සන හිත කියලා ඒක කොහොමද ඒ වචනේ ගොඩක් මේ දැන් අනිත් දවස් වලටත් බලන්නේ සකස්සන සිත තමයි ඒක ඒ කියන්නේ අවබෝධයක් තිබ්බේ නැහැ ඒක වෙනසින් නැහැ නේ බලන්නේ මේකේ මොකද දැන් මම කියන එක බලන්න වෙන හිතකුයි කව තව ආඳුනමක් වුවම් බලන්න තව හිතකුයි අරන ආඳුරුකුයි මේක බලන්න මේ ආයෙන ඒක බලන්න මේ මෑණි කියන්නේ මේක බලන්න මේ ආයෙන ඒක බලන්න ක්ලේම හිතේ ඔයගොල්ලන්ගේ ප්‍රභේද මොකක් කිව්වත් බලන්න තියෙන්නේ එක හිතයි නේද ඒක තමයි සකස්සුන සිද්ද සකස්සුන කියන වචනේ මේ සමුදේ කියන වචනේ තමයි මෙතන වැදගත් සකස් වෙනවා කියන එක සකස් වීම කියන එක තමයි වැදගත් නිකම්ම හිත බලන්න කිව්වම අපිට අවබෝධයක් එන්නේ නැහැ මේකේ අකුසලයේ තියෙන හැටි කෙලස් වැඩගෙන හැටි එතකොට මේකෙන් දුක උපදින හැටි ඒවා අපිට එන්නේ නැහැ එහෙම සකස් වෙන කියන වචනේ පාවිච්චි කරේ නැත්නම් අර තාම ඔයාගේ කටින් කියවුණු වචනේ තමයි සංස්කරණය නේද සංකාරද මේ කවුද කෞෂල්‍යයෙන් කියවුණු වචනේ සංකාරද සංස්කාර 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 සකස් වෙන කියන්නේ තව يعني එක අරමුණකින් ඒ එක දිගේ ගියොත් තවත් ඒවා එකතු වෙනවා කියනවා කිව්වා. ඔව් සංස්කාර කියන වචනේ හරියට හැම වෙලාවෙම සංස්කරණය කියන්නේ සංස්කරණය කියන සාමාන්‍ය අපි භාෂාවෙත් තියෙන වචනේ අරගෙන බලමු සංස්කරණය කියනවා කියන්නේ මොකද? දැන් ඔය මේ ටෙලිග්‍රාම්ස් වල යනවා සංස්කරණය මේ අහවලා අහින් කියලා. මොකද්ද සංස්කරණය? संस्करणीय දුහාන්තරෝ කියව වචන අපිට ගැළපෙන විදිහට අපි හදා ගන්න ඕන අපිට ඇත්තටම ඇතුලේ සිද්ධ වෙන කතන්දරේ. එතකොට තමයි අපිට පහසු වෙන්නේ මේක මේ අවබෝධ කරගන්න. නැත්නම් අපිට අර අරම කිව්වම අපිට ඒක අපිට ඈතයි වගේ එක නේද? නිකන් අපිට කිට්ටු නෑ. අපි සිත කිට්ටු වෙන තරමට තමයි අපිට මේක අවබෝධ කරගන්න ලේසි. සංස් එඩිට් වෙනවා හැම වෙලාවෙම එඩිට් කරනවා. සංස්කරණය වෙනවා. ඒක තමයි මම මේ කිය මම පාවිච්චි කර වචනේ තමයි සකස් වෙන සිත. ඒක මම හදා ගන්න. එතකොට ඒ ඒ ඒ ඒ එහෙම කිව්වම මට හරි ලේසි මට මගේ හිත බලන්න ඒ කාලේ. ඊට පස්සේ මම හැමදාම කිව්වා ජනි තමයි මම මගේ හිත දැනගන්න එඩිට් වෙන එක සංස්කරණය වෙන එක. ඒක මම හැමදාම අර ඩ්‍රාමාස් වල ෆිල්ම්ස් වල ඒ ඒ ඒ වචනින් තමයි මම ගල් ගත්තේ. හරි ලස්සන ඇත්තටම මේක හැමදාම එහෙම වෙන එකක් නේද? එකතු වෙන එක හැම වෙලාවෙම. එතකොට මේ සිත් රාශියක එකතුවක් තමයි මේ අපි එක අරමුණක් ඔස්සේ යන. එතකොට දැන් එක අරමුණක් පටන් ගත්ත වෙලාවේ සකස් වෙච්ච ඒවා නෙමෙයි අවසානට යනකොට ඒ අරමුණ නෙමෙයි වෙන අරමුණකුත් එතෙන්ට ඇවිල්ලා එකතු වෙනවා. ඊටාට ඒකත් නැති වෙලා ඊට තවත් වෙනත් අරමුණකින් කවත්. දැන් ඊට පස්සේ ඒකත් ඉවර වෙලා දැක්කේ නැත්නම් ඉතින් හිතන්නෙම නැති තැනකින් කෙලවර වෙලා වෙලාවල් තියෙනවා නේද?
තේන සඳන එක හිතක් නෙමෙයි මේකේ තියෙන්නේ මේකේ සින් රාශියක එකතුවක් මේකයි මේක උඩින් ඉඳලා ඉතින් අර කුණුවක් එක තමයි අර හිත ඔච්චර යාව කියලා ඉතින් ඒව ඒව මෙන්න මෙන්න දකින්න පුළුවන් වෙන්නේ කුණු විතරම මේකයි නේ ඔව් ඉතින් ඒක නිකන් කියන්නේ ඒ වේගය මානින්න උපමාවක් අත්දැක කියලා නේද මම ඒ කාලෙම හිතුවෙන්දම ඒ උපමාව ඇතිදී මට වේගය මැනගන්න මේක කියලා තමයි මම දැක්කේ අනිත් බුදුහාමතුනි මට ඒ උපමාව ඇති මට මේක වේගය මැනගන්න එහෙනම් මම ඒ කාලෙ හිතුවේ ඒත් මේ උපමාවක්වත් නැහැ කියන්නේ වේගය මානින්න ඒතර කොච්චර වේගවත්ද නේද මෙහෙම මෙහෙම වෙනකොට කෝටියක් සකස් වෙනවා හැබැයි ඒක වෙන වෙනම දකින්න සෑහෙන කාලයක් යනවා හැබැයි අර Nirodha හොඳට දකින්න පුරුදු වුණාම තමයි ඒක හොඳට පහසුව තියෙන්නේ. මොකද අර එකින් එකට ඒව නැති වෙලා යන හැටි. අලුත් අරමුණක් ඇවිල්ලා ඒක නිසා samudaya තුලත් ටිකක් ගිහිල්ලා බලන්න. ඒක අවබෝධ කරගන්න. samudaya තුලත් මේ සිත් යන හැටි එකතු වෙවි යන හැටි බලන්න. ඒකත් අවබෝධ වෙන්නේ නැහැ නේද? ඒක මොකද සිහියෙන් විතරයි නුවණින් යනවනේ මෙතන සිහිනුවණින් ඥානවන්තවනේ යන්නේ සම්මාදිටිකවනේ යන්නේ මේ අකුසලේ වෙන්නේ ඉඳ තියන්නේ සමහර වෙලාවට අකුසලේ වෙන හැටිත් බලන්න පුළුවන්. වදෝ වෙනස් දැන් බොබක් කියනවා නම් අපි අන්තිකට වැටිලා ඒකෙන් අනිත් පැත්තට ගියොත් අනිවාර්යෙන්ම එතන මේ අපි හිතට එනකොනේ මේක ආයි කියපු අන්තේ කියන අපි කැමති නැහැ කියන එක කැමැත්ත පෙන්වන එකට අපි මොකක් හරි එකක් එකතු කරනවා. එතෙන්දී අර රහසින්වත් පවුල් නොකරනවා කියුවට හැබැයි එතනදී මම සිද්ධ වෙන මොකද තමන් කැමත්ත අනුවනේ මේක ඇත්තටම ප්‍රකාශ කරේ. තමන්ගේ ඔරුවක් කිව්වේ හිතට එකඟ නැහැ හිතට. හිතට එකඟ මොකක්ද කියන්නේ දැන් අපි ඇත්තටම විවුර්තයිනේ. විවුර්ත වෙන්න ඕනේ හිතකට අපි එතනදී තහු වෙලා වගේ ඒ කියන්නේ. හිතට එකඟ කම කියන්නේ මොකද්ද? හර්ත සාක්ෂිය කියන්නේ මොකද්ද? හිතට එකඟ කම වචනේ හරි. එතන තියෙන ප්‍රඥා පිටට එකගොල් කියන්නේ අවංක සම්පේතය. එතෙන්දි තමයි බොරුවක් නොවෙන්නේ මොනවාස. ඔව් ඒ හිතට එකගව කියලා අපි දාගන්නේ අපිට අර අපිට හැම වෙලාවෙම දෙයක් හරියටම කරන්න නම් භෞතිකත්වයක් අවශ්‍යයි. මම හිතට එකගව කරන්න. එහෙම කරන්නේ නැත්නම් හරි නෑ මේක. මම ඉන්න ඕනේ එතන. එතන ශක්තිය මදි. ඒක ඒක ඇරලා යයි ටික කාලයක් යනකොට හර්ද සාක්ෂිය කියන්නේ මොකද්ද? එහෙම වචන පාවිච්චි කරනවා නේද? හර්දේ කියන වචනේ පාවිච්චි වෙනවා නේද? මේ හાર્ට් කියන වචනේ නේ පාවිච්චි කරනවා නේද? ඉතින් එහෙම හાર્ට් එකක් දැකලා තිබුණා ඒක කියනවා. ඔය මෙහෙම කරනවා වගේ හાર્ට් එක. සීදද? එහෙම තමයි. ඈ? කියනවා කියලා තමයි තනින් එකක්. දැනු මේ හැදේ. දැනු නෑ දැන් ඉතින් දකින්නවානේ. දැන් දකින්නේ කොහොමද? සකස් වෙන විදිය දකින්නවානේ දැන් වෙනදා හාරටික් කිව්වම නෑනේ අපේ මනසේ නෑනේ මෙහෙම දැන් හාරටික් කිව්ව මොකද වෙන්නේ? නෑ නෑ ඒ මේකක් මම දන්නවා හාර්ට් එකක් තියෙනවා කියලා ඇතුලේ. හාර්ට් එකක් තියෙද ඇතුලේ? හිතනික. මෙහෙම එක? එහෙනම් කොහොම එකද තියෙන්නේ? හිත කියනකොට වෙන්නේ දැන් මම මොනවා කියන්නේ දැන් මෙතන තියෙනවා කියලා තමයි තේරෙන්නේ. දකින්නවානේ දැන් අර ඉස්සර වගේ නෑ. සංකල්ප ගොඩක් තියෙනවා. ඉතින් ගුවන්තු ලස්සන ගාතාවක තියෙන සංකල්ප මොකක්ද? ඒක හරිය ලස්සනයි. හැබැයි ඉතින් ඒක කර පාඩම් නැහැ. පාඩම් කළා නම් ඌවත් පාඩම් කරගෙන කරන්න.
ඒවට මම මගේ වචන වලින් මම කියනවා සංකල්ප ඒක. මනසේම මනසම මේ මේ නිර්මාණය කරගන්න දේවා. ඒව බුදුහාමුදුරුවෝ ඒ බුදුහාමුදුරන්ගේ වචන වලින් ලස්සනට කිව්වා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ ඒව තේරෙන්නේ නැහැ මිසු. නේ? ඒ ගාතවල් ඕන තරම් කියනවා ඒ උනාට ඒව තේරෙන්නේ නැහැ. මිසු. ඒව පාඩම් කරගෙන ඉන්නවා නේද? නේ? පාඩම් කරගත්තට ඒකෙන් ඇතුළ දකින්න බෑ. ඒක නම් මම වචනවත් දන්නේ නැහැ. මගේ කිසිේ ස්වභාවයක් තරම් මම කතා කරන්නේ. මම වචනවලුත් දන්නේ නැහැ. වචන වචන වලින් මේ ඒ කියන්නේ වචන වලින් අපි වචන වලින් තමයි අපි අතුල හොයා ගන්න ඕනේ. නමුත් අපිට එහෙම මේ විශේෂිත වචන දැනගන්න ඕනේ කියලා එකක් නැහැ. එහෙම අපි ඒක තේරෙන්නේ නැහැ. ඉන්වන්සේ කොටස සම්පාදේ කියනකොට තේරෙනවා ගාලා. මේ ඉත තමයි මේ කියන්නේ කියන එක තේරෙනවා. එහෙම තේරෙනවා. කොහොමත් වචන මේ මේ වචන වලින් කොහොමත් අපිට මේ ඇතුල ඇතුල අවබෝධ වෙන්නේ නැහැ නේද? ඇතුලේ අපේ මේ මනස අවබෝධ කරන ඒ අවබෝධය ඒක මේ 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 ඒක විශ්ව අවබෝධයක් නේද? ඇතුලාන්තයේ පමණක්ම මේ 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 මනසේ ස්වභාවය අවබෝධ මනස කතා කරන විදිය අවබෝධ කරගන්න එක ඒක වෙනම අවබෝධයක් ඒක. මනසේ මොකද ඒ කියන්නේ? මනසේ වටා වාට් එක මනසේ මේ මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම නේද? ඒ ඒ මනසේ රිද්මය අවබෝධ කර ගැනීම නේද? මනස සකස් වෙන විදිය අවබෝධ කර ගැනීම. ඒ ඒක තමයි ලොකුම ලෝකේ අවබෝධ කර ගන්න පුළුවන් හොඳම දේ. නේද? හොඳම දේ සහ අවසානම අවබෝධය ඒක තමයි. මනස අවබෝධය. ඉන්නේ අවබෝධ කරගන්න දෙයක් නැහැ. ඒක තමයි උපරිම. ඒ අවබෝධය කරගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. ආයෙත් මොනවත් අවබෝධ කරන්නේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි අවසාන අවබෝධය. ඉතින් එතෙන්ට යන්න බැරුව තමයි උදාගලා. ඇයි යන්න බැරි? මේ කෙලෙස් ඉද දෙන්නේ. හැබැයි දැන් ඕගලන්ට එහෙම කියන්නත් බෑ. මොකද මේ 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 මෙයා එක්කද බලවත් නැහැ කියන එක මම දැන් ඕගලන්ට ඔක්කොල වෙන්නලු දෙනවා. මෙයා බලවත් වෙන්නේ මෝහය තුල මුලා වෙලා ඉන්නකම් විතරයි. උගල වීර්යවන්ත වෙලා නැගිට්ටොත් මෙයා බය වෙනවා. එන්නේ නැහැ. අර විතර ගම්බියලගේ එතන දෙන්නේ කරනවා. ඕ අන්න ඒක තමයි. යනකොට ඕනේ නැහැ කියලා දැතන. ඕ ඒක දෘෂ්ටියක් නෙමෙයි. කියන්නේ මේ මේ तरह නෑ දැන් අපි මේක යනවනේ යනාය විදියට දැන් උගලන් උගලන් දැන් මම කියලා ඇහුවත් මේක දැන් නේද මේ තරහින් නෙමෙයි යන්නේ නැති දැන් මේක කඩන්න නම් අපි එක සැරයක් නොයා ඉන්න ඊට පස්සේ දෙකක් යන්න බැරි වෙනවා ඒකෙන් දෙකක් නොයා ඉන්න හැකියාව ලැබෙනවා එකක් යන්නේ නැතුව හැරියම දෙකක් නොයා ඉන්න හැකියාව ලැබෙනවා දෙකක් නොයා ඉන්න නම් හතරක් නොයා ඉන්න පුළුවන් හතරක් නම් 8ක් 8ක් නම් 16ක් मोड़े දැන් මේගොල්ලෝ සිරිපාදේ අර ගියන්නේ නැති ඇයි ඇහෙරිගෙන
सटा करानी आवा यह मैं अपने आने के लिए क्या